ශ්‍රී ලංකා තුළ පොදුවේ සියලු ජනකොටස්වලට එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එය පිළිගැනීමට නොහැකි අය වෙනත් රටක් වෙත ගියාට කිසිම ගැටලුවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව මෙසේ සඳහන් කළේය. අමතක කරන්න එපා, මේක බෞද්ධ රටක්, බෞද්ධයා මුල් වෙච්ච සමාජයක් ජීවත් වන රටක්. අපි බෞද්ධ ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මං හිතන්නේ අපි හැමෝටම ඒ ස්තුතිය කරන්න අමතක වුණා. හැබැයි අපි මතක් කරන්න ඕනි, ඒ බෞද්ධ ජනතාව බැරි වෙලාවත් නැගිට්ටනම්, බෞද්ධයන් කුපිත වුණා නම් මීට වඩා මහා විනාශයක් වෙනවා. ඒ නිසා මං මේක අවස්ථාවක් කරගන්නවා බෞද්ධ ජනතාවට හා බෞද්ධ ආගමික නායකයින්ට මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන් නැතිව, මේ ප්‍රශ්නය උග්‍ර කරන්නේ නැතිව, ඒ ලබා දුන් සහයෝගය පිළිබඳව මම බෞද්ධ සමාජයට ස්තුතිවන්ත වෙනවා. අද මේ රටේ සියලුම අනෙකුත් ජාතින්වලට 18 වෙනකම් ඉන්න ඕනි බඳින්න. 18 වෙන මාසකට කලින් බැන්දොත් හිරේ විලංගුවේ දානවා. හැබැයි ඉස්ලාම් ධර්මය තුල වැඩිවීට පත් වෙච්ච ළමයට අවුරුදු 15දී බඳින්න පුළුවන්කම තියෙනවා. ආගමික වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි රටේ නීතිය එකක් විය යුතුයි. ඒ නිසා සියලු පක්ෂ මේක අත්දැකීමක් කරගෙන එක රටක් එක නීතියක් කියන සංකල්පය අපි මේ රටේ ස්ථාපිත කරන්න ඕන. ලංකාවේ විශාල කතාබහක් තිබෙන පාසල් සියල්ල පොදුවේ ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝල වෙන්න ඕනි කියලා. එහෙම නැතිව අපි දරුවෙක්ව අවුරුදු 18ක් එක් වර්ගයක් එක්ක තියලා එක විදියකට පුරුදු කරලා අපි ඊළඟ අවුරුද්දේ කියනවා උඹ යාළුවෙන් අහවල් ජාතියත් එක්ක කියලා. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ වෙලාවේ මුස්ලිම් දේශපාලන නායකයෝ මේක බෞද්ධ රටක් කියලා පිළිගන්නවා වගේම අපේ පැත්තෙන් තියෙන අඩුපාඩු හදාගන්නම් කියලා තියෙනවා. හැබැයි ඒක මේ වෙලාවේ විතරක් පිළි අරගෙන හරියන්නේ නැහැ. මුස්ලිම් නායකයෝ ටික තමන්ගේ වැරදිකාරයෝ මේ සමාජ ඉදිරිපිට පෙන්වන්න ඕනකම තිබෙනවා. ඒක අපි පෙන්වන්න ගියොත් අපි ජාතිවාදියෝ වෙනවා. අපි ජාතිවාදියෝ නෙමෙයි, අපි ජාතිකවාදියෝ. හැබැයි මුස්ලිම් දේශපාලන නායකයන්ට, ආගමික නායකයන්ට පුළුවන්කම තිබෙනවා තමන්ගේ ආගම තුලත් මේ රටට ගැළපෙන්නේ නැති කෑලි තිබෙනවා නම්, මේ රටට ඔබින්නේ නැති කෑලි තිබෙනවා නම් ඒ ටික එක්කෝ නිශ්ශබ්ද කරන්න, එක්කෝ හකුල ගන්න. එහෙම නැතිනම් ඒ දේවල් පිළිගන්න රටකට ඒගොල්ලෝ යන්න ඕන. මේ බෞද්ධ රටේ ඒ වගේම බෞද්ධ සංස්කෘතිය පිළිගන්න බෞද්ධයා මූලික වෙච්ච සමාජයක් කියන එක කටින් විතරක් කියවලා හරියන්නේ නැහැ. සමහර අයට ඌමනා වෙලා තියෙනවා නම් ශරියා නීතිය හෝ මේ රටට ගැළපෙන්නේ නැති නීතියක් අපි කියනවා. බැරි කට්ටියේ ගැළපෙන රටකට ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේවට දේශපාලනේ ගාව ගන්න එපා. දේශපාලන නිසා තමයි අද පාර්ලිමේන්තුව බැනුම් මහන්නේ. අද සමාජයේ රටවැසියා මොකද්ද කියන්නේ? මේ පාර්ලිමේන්තුවේ 225ම එකට තියලා බෝම්බයක් ගන්න ඕන කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද පාර්ලිමේන්තුව කියන තැන පිළිබඳව විශ්වාසය ගිලිහිලා තිබෙනවා. ඒ නිසා දේශපාලනය පැත්තකින් තියලා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද, කවුද ජනාධිපති වන්නේ, කවුද ආණ්ඩුව හදන්නේ කියන එක පැත්තකින් තියලා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ නිවැරදි තීන්දුව අරගෙන එක රටක් තුළ එක නීතියක් ඇති කරන යුගයක් ඇති කරන්න සියලු දෙනා කටයුතු කරන්න එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව ලැබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.